දේශපාලන හිරකරුව බලන්න. ඔව් එතකොට මේ දවස්වල මේ දැන් ඔබතුම මේ අර්බ්‍රගින් ටෙක්නලිකෝඩ මහත්මයාගේ සිද්ධිය සම්බන්ධ නිලධාරීන් ටිකට්ටියක් තියෙනවා. ඔබතුමන් කාලේ මේ ප්‍රගති ටෙක්නලිකෝඩ මහත්මයා සම්බන්ධ පරීක්ෂණ කළේ නැහැ කියලා චෝදනාවක් තියෙනවා. පරීක්ෂණ කරා. අපේ කාලේදී මේ කට්ටිය අරගෙන ඇවිල්ලා මේ කරේ නැහැ. පරීක්ෂණයක් කරනවා. ඒක පොලිසිය කාර්යයක් මගේ කාර්යයක් නෙමෙයි. පොලිසිය තමයි ඒවා කරන්නේ. ඇත්තටම ප්‍රගති ටෙක්නලිකෝඩ මහත්මයා මරන්න නැත්තේ කවුද? අපිටත් ප්‍රශ්නයක්. ඒක තමයි අපි හොයන්න ඕන. මරලා තියනවද ඉන්නවද? දැන් මන්ත්‍රී ඇමතිවරයෙක් කිව්වේ පාර්ලිමේන්තුවේ දැක්කයි කියලා. ඔයිද මේ ප්‍රංශෙදි දැක්කයි කියලා. ඔබතුමා කොහොමද කියන්නේ? අපි මොනවද දන්නේ? ඔබතුමා එක දවසක් තිබ්බ මාධ්‍ය සාකච්ඡාවේදී කියනවා ප්‍රගිතක් නැලියෝඩ මහත්තයා ගැන හෙව්වොත් එහෙම පොලිස් බල්ලෙක් දැම්මොත් ඒ පොලිස් බල්ල හැරෙනවා කැබිනට් මණ්ඩලයේ පැත්තට කියලා. එහෙම කිව්වද? ඔව් ඔබතුමා කිව්වා පාර්ලිමේන්තු මැතිවරණයට කලින්. ඒ කතාව තාමත් ඒ විදිහටම ඔබතුමා මම දන්නේ නැහැ නේද? මම කාටවත් දොස් කියන්නේ මම මේ චෝදනා කරන්නේ නැහැ. මොකද මම නීතිඥයෙක්. මතක තියාගන්න. ඉතින් මම සාක්ෂි නැතුව කතා කියන්නේ නැහැ. දේශපාලඥයෙකුට ඕන දෙයක් කියන්නේ නැහැ. නීතිඥයෙක් වශයෙන් සියම් සාක්ෂියක් තියෙන්නේ මම දන්නෝනේ. ඒකේ තියෙන බරපතලකම. ඔව්. මේ කෙනෙකුට ඇඟිලි දික් කරන්න සාක්ෂි නැහැ. එදා ඔබතුමා කියපු කතාවත් එක්ක මම මතක් කරලා දෙන්නම් මට. ඔබතුමා ඒක කිව්වේ ඔව් සමහර මාධ්‍ය සාකච්ඡා කරලා ඔය ඒ විලාවේදී තිබිච්ච සත්‍ය තමයි ඒක. බජට් එක බජට් එක ඉතුරු වෙලා තියෙන කතානායක තුමනී කියන කෑල්ල විතරයි. දැන් අනිත් ඒවා ඔක්කොම වෙනස් වෙලා. ඉතින් ඒක බජට් එකක් නෙමෙයි දැන්. ඒකයි අපි මේක මේම මේ අය ගෙනල්ලා දැන් බලන්න උද්දතුන් කියන වෘත්තිකයන් ගෙනල්ලා තියෙනවා. වෘත්තිකයන් ගෙනල්ලා තියෙනවා, රණවිරුවෝ ගෙනල්ලා තියෙනවා, කලාකාරයෝ ගෙනල්ලා තියෙනවා. දැන් මේ තුමාමත් ගෙනල්ලා ප්‍රශ්න කරා. කාපුව ඇව්වා, බීපුව ඇව්වා. ඉතින් මේක විහිළුවක්. ඉතින් ඒ වගේ මේ කාලේ වෙනකොට සමහර දේශපාලඥයෝගේ පාටි වලට FCID ලොක්කොයි නීතිපති දෙපාර්තමේන්තුවේ සභාර ලොක්කොයි යනවා. ඉතින් මේවා ගිහිල්ලා ඒවයි සාකච්ඡා පවත්වනවා. මේක දේශපාලන මේ එකක්. මේ අයවැය සම්බන්ධයෙන් ඒකබද්ධ විපක්ෂයෙන් ඔබතුමාත් නියෝජනය කරන ඒකබද්ධ ඔබතුමා එක්ක හිටපු පිරිස ඒකබද්ධ විපක්ෂය නියෝජනය කරනවා. එතකොට මේ අයවැයට විරුද්ධ දැන් ඉදිරි කාලයේදී මොන වගේ ක්‍රියාමාර්ග ගන්න ජනතාව ගන්න. මගේ දැන් ජනතාව ඉන්නවා දේශපාලඥයන් ඉස්සරහ. ඒකයි මම කියන්නේ. දැන් අදත් කියලා තිබුණානේ දේශපාලඥයෙක් මේ දේශපාලඥයෙක් දිහා මේ මේක ඇඟිලි ගහනවා කියලා. මේ මොකද මේක ගෙනල්ලා මේ ඔක්කොගෙම කියන්නේ මේ හැමෝගෙම අහන්නේ එකයි. බෝඨාවේ රාජපක්ෂ නේද කියලා කියපන්. එදාට උඹලා ඔක්කොම ගෙදර යනවා. උඹලාට කිව්වේ බෝඨාවේ රාජපක්ෂ. ඒක තමයි ඉතින් අර දේශපාලඥයෙක් ගැන කතා කරන්නේ. කැබිනට් එකේ ඇමතිවරයෙක් ගැන කතා කරනෝනේ මම දැක්කාද අහගෙන කියම මේ උදේගමක් පිළ සෝදනා කරන. නෑ ඒක තමයි මං අහන්නේ. දැන් ඔබතුමත් එදා ওই කතාව කිව්වනේ. ඔව් ඒක තමයි තියෙන සාක්ෂිය. අපිට ඇවිල්ලා තියෙන ඒක තමයි ඒක. ඉතින් අපි දන්නේ නෑ. ඒක ඒවා සත්‍ය වෙන්න පුළුවන් අසත්‍ය වෙන්න පුළුවන්. මම ඒකට පරීක්ෂා කරලා බලන්න ඕන. මේ වෙද්දි ඔබතුමාගේ ඡායාරූපයක් සමාජ අඩවිවල සැරසරන අර යෝග කරන ඡායාරූපයක් සම්බන්ධව මේ පිළිවෙද එක එක කතා තියෙනවා. මොකද්ද මේ සම්බන්ධ ඔබතුමා කියන්නේ? නෑ මම මට හොරෙන් අරගෙන තියෙන්නේ මේ මේ නාමල් අරගෙන ඒක දාලා. ඒ දැන් ඔබතුමා ඒක මම මේ අදියේ නෙවෙයි යෝග කරන්න පටන් ගත්තේ. යා කපල්ලිනෝ මම යෝග කරලා දැන් තමයි ඔය පත්‍ර පින්තූර වැඩෙන්නේ. නාමල් එක කරන්න ගිහලා තමයි වැඩේ කෑවේ. නැත්තම් මම යනවා සතියකට දෙපාරක් දෙපාරක් කාලේ. ඒකනේ මෙහෙම ඉන්නේ.